අදපි චෙවරන් රුබිකන්ලගේ ඉන්ට්‍රීම් ෆයිනන්ස් රිපෝට් එකක් කරා ගිහිල්ලා මොනවාද අලුතෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලමු ඊට අමතරව ඇනලිසිස් චාට් එකත් අරගෙන අපි අවුරුදු 6ක ෆුල් ඇනලිසිස් එකකුත් කරමු අපි 2023 දෙසැම්බර් ඉන්ට්‍රීම් රිපෝට් එක තමයි අරගෙන තියෙන්නේ ඒක තමයි දැන්ට ඇවිල්ලා තියෙන්නේ අපි මුලින්ම යමු ඉන්කම් ස්ටේට්මන්ට් එකට අපි පොඩ්ඩක් බලුවා මේකේ තියෙනවා 3 month එකයි period ended එකයි අපි period ended එකට යමු මොකද ඒකේ තමයි අපිට long term investor කෙනෙක්ට ගන්න පුළුවන් data ටික තියෙනවා අපිට මේක තේරුම් ගන්න එක පහසුයි මේකට වඩා එතකොට එහෙන් බලපුවාම period ended එකේ 22 ට වඩා 23 ලොකු revenue growth එකක් නැහැ නමුත් අපිට බලා ගන්න පුළුවන් 3 month එකේ 118 විතර revenue growth එකක් වැඩි වෙලා තියෙනවා එතකොට අපි මෙහෙම බලමු profit එකත් සාමාන්‍යයෙන් පීරියඩ් එන්ඩ් එකේ එච්චරම ලෝ එකක් නැහැ මයිනස් තමයි තියෙන්නේ එකම රේන්ජ් එකේ වගේ ඇවිල්ලා තියෙන්නේ නමුත් 3 month එකට බැලුවොත් 172ක මැසිව් ප්‍රොෆිට් growth එකක් වෙලා තියෙනවා එතකොට EPS එකත් එහෙමම බැලුවොත් රුපියල් 3ක විතර ලොකු EPS එකක් grow වෙලා තියෙනවා 3 months ඇතුළත නමුත් long term investor කෙනෙක් සාමාන්‍යයෙන් පීරියඩ් එන්ඩ් එක මත ඉඳගෙන හිටියොත් හොඳයි මොකද අපිට short term එකේ තියෙන gain එක නෙවෙයි අපි පොඩ්ඩක් බලන්න ඕන long term කොච්චර return එකක් ගන්න පුළුවන්ද කියන එක තමයි ඔබ්සර්ව් කරන්න ඕන ෆයිනෑන්ෂියල් පොසිෂන් එක පොඩ්ඩක් බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා එතකොට ඇසට්ස් ගත්තාම අපිට බලා ගන්න පුළුවන් ටෝටල් ඇසට් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා එතකොට මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕන ඇයි කියලා සාමාන්‍යයෙන් ඇසට් වැඩි වෙනවා නම් තමයි හොඳ එතකොට අපි බලමු කොහෙන්ද මේක අඩු වෙලා තියෙන්නේ කියලා අපිට තියෙනවා නන් කරන්ට් ඇසට් කරන්ට් ඇසට් ආදි දෙකම එතකොට අපිට බලමු ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් අන්න වැඩි කරගෙන තියෙනවා එතකොට අපිට ඒක හොඳයි කියලා හිතන්න පුළුවන් මොකද ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් අවශ්‍ය බිස්නස් එකකට බිස්නස් එක ඔපරේට් කරගෙන යන්නේ. ඒකෝට එතනින් නෙමෙයි අඩු වෙලා තියෙන්නේ. අපි ටෝටල් නන් කරන්ට් ඇසට් බැලුවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. එතනින් නෙමෙයි අඩු වෙලා තියෙන්නේ. ඒකෝට මෙතන කරන්ට් ඇසට් වලින් තමයි අඩු වෙලා තියෙන්නේ. මෙතන මෙන්න මේ පෝෂන් එක අඩු වෙච්ච හින්දා තමයි මෙතන ටෝටල් ඇසට් අඩු වෙලා තියෙන්නේ. ඒකෝට අපි බලමු බලාගෙන આવොත් අන්න ඉන්වෙන්ටරියෙන් තමයි අඩු වෙලා තියෙන්නේ. ඒකෝට ඉන්වෙන්ටරි අඩු වෙන එක අපිට හොඳයි කියලා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉන්වෙන්ටරි අඩු වෙන ගමන් රෙවෙනියු එක වැඩි වෙන්න ඕන. ඔයාලට තේරෙනවා. අර පීටර් ලින්ච් කියනවා වගේ පීටර් ලින්ච් ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි අපි කතා කරනවා. ඉන්වෙන්ටරි අඩු වෙද්දී රෙවෙනියු එක grow වෙනවා නම් අන්න ඉන්වෙන්ටරි ටික ටික විකිනනවා කියලා හිතන්න පුළුවන්. එතකොට මෙතන බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් මෙතන එක්ක ඉන්වෙන්ටරි අවි කියනවා. එහෙම නැත්නම් ඉන්වෙන්ටරියේ තියෙන ප්‍රොඩක්ට්ස් වලට ඩැමේජ් එකක් වෙලා නැති වෙන්නත් පුළුවන්. මේ දෙකම තියෙනවා. අපි පොඩ්ඩක් ඔයාලා මේක ඉන්ඩෙප්ත් එකක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඕන. අපි ඉක්විටි පොඩ්ඩක් බලමු. ඉක්විටි බැලුවොත් ඉක්විටි වැඩි වෙලා එතකොට රිටේන් ඇර්නින්ස් ඒක වැඩි වෙලා රිටේන් ඇර්නින්ස් වැඩි වෙන එක හොඳයි ඉක්විටි ගයිඩ් සෙෂන් එක පොඩ්ඩක් බලන්න මේක කතා කරනවා ඉක්විටි සහ රිටේන් ඇර්නින්ස් වල තියෙන සම්බන්ධය අපි ලයබිලිටීස් වලට ගියොත් ටෝටල් ලයබිලිටීස් අඩු වෙලා තියෙනවා ඒක හොඳ සයින් එකක් කියලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ට්‍රේඩ් ඇන් පේබල්ස් වලින් තමයි අඩු වෙලා තියෙන්නේ එතකොට අන්න මෙතනින් අඩු වෙච්ච නිසා තමයි මෙතන හුඟක් වෙලාවට අඩු වෙලා තියෙන්නේ දැන් අපි නන් කරන්ට් ලයබිලිටීස් බැලුවොත් ඒ පැත්තෙන් වැඩි වෙලා තියෙනවා එතනත් අපි බලමු ලීස් ලයබිලිටීස් තමයි ටිකක් වැඩි වෙලා තියෙන්නේ මෙන්න මෙතන එතකොට මෙන්න මේ ට්‍රේඩ් ඇන්ඩ් පේබල්ස් අඩු වෙලා තියෙන නිසා තමයි මෙතන ටෝටල් ලයබිලිටීස් අඩු වෙලා තියෙන්නේ එතකොට net asset value එක අපිට බලා ගන්න පුළුවන් රුපියල් 35ක රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා එතකොට 25 ඉඳන් 35 විතර රේන්ජ් එකටම ඇවිල්ලා තියෙනවා කෙනින්ම අපි මේක පොඩ්ඩක් බලමු ඇනලිසිස් චාට් එකනොත් මොකද්ද මේකට හේතුව කියලා ඒක එක්ස්ප්ලেইন කරගමු අපි. අපි යමු ඊළඟට cash flow statement එකට. cash flow statement එකේ අපි බලුවොත් operating activities වලින් cash ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් positive පැත්ත තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ගමු එතකොට. එතකොට මෙතන cash generated from operating activities වලින්මයි අඩු වෙලා තියෙන්නේ. මෙතන cash flow එක. එතකොට මෙතන කෙලින්ම major විදියටම තමයි අඩු වෙලා තියෙන්නේ නැත්නම් සමහර වෙලාවට මෙතන ඔපරේෂන් වලින් කෑෂ් වැඩි වෙලා මේ ඉන්ට්‍රස්ට් පේඩ් හෝ ටැක්ස් පේඩ් වලින් වැඩි පෝෂන් එකක් ඇවිල්ලා මේක අඩු වෙන්නත් පුළුවන්. ඒකට ඒක පොඩ්ඩක් අපි ක්ලියර් කරගන්න ඕන මේ වගේ දැනක් බලද්දි. ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් බලුවොත් අපිට බලා ගන්න පුළුවන් පර්චේස් තමයි කරලා තියෙන්නේ වැඩිපුරම. ඒක හොඳයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් රිසීව් ටිකක් තියෙනවා. මෙතන පොඩි සේල් එකකුත් ගිහිල්ලා තියෙනවා මෙතන පොඩි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් වල. නමුත් ඕවරෝල් එකක් විදිහට ගත්තාම මේක මයිනස් සයින් එකක් තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් වැඩිපුරම ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් වලට මෙයලා ආයෝජනය කරලා තියෙනවා කියලා. එතකොට ෆයිනෑන්සිං ඇක්ටිවිටීස් ගත්තොත් මෙතන ස්පෙෂල් සිනාරියෝ එකක් තියෙනවා මේ බිස්නස් එකේ චෙවරන් රිබිලිකන් ලාගේ.
මෙයාලගේ වැඩිපුරම තියෙන්නේ මෙන්න මෙතන dividends pay out කරපුවා මේක ඔයාලා අවුරුදු 10ක් 15ක් ඉස්සරහ පහළට analyze කරලා බලුවොත් මෙයාලගේ වැඩිපුරම තියෙන්නේ dividends pay කරපුවා shareholders ට. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද? Financing activities තියෙන්නේ ණය ගෙවුවා. එහෙම නැත්නම් ණය ගත්තුවා. එහෙම නැත්නම් shareholders ට dividend දීපුවා තමයි වැඩිපුරම financing activities වල තියෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් වැඩිපුරම dividends තමයි දීලා තියෙන්නේ. මෙතන cash equivalence ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් අපි cash and cash equivalence period එකේ බැලුවොත් සාමාන්‍යයෙන් හොඳ positive sign එක තියෙනවා කියලා ගන්න පුළුවන්. shareholder information වලට આવොත් ඔයාලා බලා ගන්න පුළුවන් chevron lubricant ලගේ වැඩිපුරම තියෙන්නේ එයාලගේම holding එක. ඒ business එකේම holding එක තමයි 51%ක්ම තියෙන්නේ. මේක positive sign එකක් විදිහට අපි තේරුම් ගන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අපි ආයෝජනය කරන business වල එයාලගේම හෝල්ඩින් එක වැඩි වෙනවා නම් එයාලා ටිකක් හොඳට මේන්ටේන් කරන් යනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් මෙතන පෝෂන් එක අඩු වෙලා මේ හරියේ වෙන වෙන අය නම් ඇවිල්ලා ඉන්නේ. එතකොට බිස්නස් එකට ඕන විදිහට එයාලගේ ඩිසිෂන්ස් ගන්න ටිකක් අමාරු වෙනවා. අපි ගෙලිම ඇනලිසිස් chart එකට යමු. මෙහෙම මේ chart එක ඩවුන්ලෝඩ් කරගන්න data analysis bank එකේ ඒකේ monthly analysis කියන folder එකක් ඇතුළේ තියෙන මේක. ඊට අමතරව ඔයාලට public WhatsApp group එකක් දීලා තියෙනවා. මේ session එකක් අපි කරපු ගමන් ඒකට ලින්ක් එක දාලා මේ chart එකම share කරනවා. එතකොට ඔයාලා ඒකට join වුණොත් මේවා ඉක්මනින් collect කරගන්න පුළුවන්. අපි බලමු එතකොට ඉස්සරහට යමු analysis එක කරගෙන. අපි මුලින්ම revenue එකයි profit එකයි පොඩ්ඩක් බලමු. එතකොට මෙතන දාගෙන තියන් ඉන්න අපි revenue growth එකයි profit growth එකයි අපිට බැලුවොත් සාමාන්‍යයෙන් 20 විතර වෙනකන් ලොකු growth එකක් දකින්න නැහැ. නමුත් 22 22 වෙද්දි massive revenue growth එකයි profit growth එකයි ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්වෙස්ටර් කෙනෙක් මේක හරියට තේරුම් ගන්න ඕන. මොකද ඒක අපි දන්නවා 21 22 අවුරුදු වල ගවර්න්මන්ට් එකෙන් ටිකක් ලොකුවට ප්‍රින්ට් කරනවා සල්ලි. එතකොට මේ ඇත්තටම වෙලා තියෙන්නේ බිස්නස් එකේ පර්ෆෝමන්ස් එකෙන්ම රෙවෙනියු ප්‍රොෆිට් ග්‍රෝත් වෙලාද? එහෙම නැත්නම් අර සල්ලි ප්‍රින්ට් කරපුවට හරියන්නේ? එහෙම නැත්නම් බඩු මිල වැඩි වුණාට හරියන්නේ මේ ආපහු බිස්නස් එක ඇතුළට සල්ලි ගන්නවද කියලා අන්න ඒක ටිකක් හොය බලනවා. දැන් මෙතන බොහෝ වෙලාවට වෙන්න පුළුවන් අන්න අර ඉන්ෆ්ලේෂන් එකට ඇඩ්ජස්ට් වෙන්න සල්ලි ආපහු බිස්නස් එක ඇතුළට ගලනවා වෙන්න පුළුවන්. මේක මෙච්චර growth එකක් තියෙන්නේ. අපි කලින් අවුරුදු බැලුවොත් එහෙම ලොකු profit growth එකක් නැහැ. නමුත් අපි මෙතන සලකන්න ඕන දේ තමයි profit එකයි revenue එකයි grow වෙන්නේ නැතුව අනිත් පැත්තට යන එක අපි minus sign එකක් විදිහට තමයි දකින්න ඕන. දැන් මේක මල අවුරුදු තව 4ක 5ක දාගන්න. එතකොට එහෙම වුණොත් ඔයාලට 10 year summary එකම අදා ගන්න පුළුවන්. එතකොට gross profit එකක් බැලුවත් අපිට බලා ගන්න පුළුවන් මෙතන මැසිව්ලි වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ අපි ඇසියුම් කරන ඒවා. ඒවා පොඩ්ඩක් බලන්න ඉන්කම් ස්ටේට්මන්ට් එක ඇනලිසිස් එක දාලා තියෙනවා. මෙයාටින් ලින්ක් එක. ඒක පොඩ්ඩක් බලන්න මේවා අපි එක්ස්ප්ලেইন කරනවා කොහොමද මේවා ගන්න කියලා. ඊට පස්සේ gross profit margin එක බැලුවොත් අපිට නිකන් පේනවා සාමාන්‍ය ටිකක් හොඳ ලෙවල් එකක තියන් ඉන්නා වගේ තේරෙනවා නේද? සාමාන්‍ය gross profit එක වැඩි වෙන තරමට හොඳයි. වලා ratio ගයිඩ් එක පොඩ්ඩක් බලන්න ඇනලිසිස් එක දෙකම එකේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලන්න මේක අපි කතා කරනවා gross profit margin එක ගැන. එතකොට මේක ටිකක් හෙල්දි ලෙවල් එකක් කියලා අපිට ගන්න පුළුවන්. අපි EPS එකට ගියොත් EPS එක අපිට පේනවාද 10 8 8 9. මේක ටිකක් අර ස්ටේබල් මයි කියනම ආවේ. නමුත් ටිකක් පහළ ඇවිල්ලා ආපහු උඩ ඇවිල්ලා තමයි තියෙන්නේ. එතකොට මේක හොඳයි කියලා ගන්න පුළුවන්. අපිට ප්‍රොෆිට් ග්‍රෝත් වෙනවා නම් අනිවාර්යයෙන්ම EPS එකට හරියන්න වැඩි වෙනවා. එතකොට අපි ඩිවිඩන්ඩ්ස් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් EPS එකට හුඟක් සමාන ලෙවල් එකටම dividends දීලා තියෙනවා. මේක share holder ගේ පැත්තෙන් හොඳයි කියලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට dividend දෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේක ටිකක් අර dividend දෙන business එකක් කියලා. මොකද 22 රුපියලයි දීලා තියෙන්නේ. මේක පොඩ්ඩක් ඔයාලා බලන්න මෙතන මොකක් හරි issue එකක් තියෙනවාද කියලා. නමුත් අපි දන්නවා latest මේකේ රුපියල් 8ක් දීලා තියෙනවා interim dividend එක. ඒකට මේක එකට add කරන්න බෑ. මෙතන 22 එකනේ. මෙතන පොඩ්ඩක් බලන්න. නමුත් latest රුපියල් 8ක් දීලා තියෙනවා. දෝ රිටේන් අර්නින්ස් බැලුවොත් රිටේන් අර්නින්ස් හුඟක් අඩු ලෙවල් එකක තමයි තියාගෙන ඉන්නේ චෙවරන් ලුබ්‍රිකන්ට් එක. මේක මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් චෙවරන් ලුබ්‍රිකන්ට් කියන්නේ ඕල් ජෙනරේෂන් එකේ ඉන්වෙස්ටර්ස්ලට රිටර්න් දීපු බිස්නස් එකක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි යංග ජෙනරේෂන් එක ගත්තොත් අලුතෙන් ඉන්වෙස්ට් කරන්න ඉන්න ඉන්වෙස්ටර්ස් ගත්තොත් චෙවරන් ලුබ්‍රිකන්ට් එකට වඩා හුඟක් ලොකු ඔපචුනිටීස් තියෙනවා. හරිද? එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් චෙවරන් ලුබ්‍රිකන්ට් කියන්නේ ඔයාලා අවුරුදු 10ක් 15ක්
පිටිපස්සට ඇනලයිස් කරලා බලුවොත් සාමාන්‍යයෙන් ඕල් ජෙනරේෂන් එකේ ඉන්වෙස්ට් එකෙක්ට මැසිව් රිටර්න් එකක් දීපු බිස්නස් එකක් තමයි ජෝර්ඩන් රුබිකන් කියන්නේ. අපි බලුවොත් ටෝටල් ඇසට් බලුවොත් අපිට බලා ගන්න පුළුවන් ටෝටල් ඇසට් එක දිගටම ග්‍රෝත් පැටර්න් එකක් තමයි තියෙන්නේ. මේක හුඟක් හොඳයි කියලා ගන්න පුළුවන්. එතකොට අපි ඉක්විටි බලුවොත් ඉක්විටි එකේ පහුගිය අවුරුදු මේ 2022 විතරයි ලොකෝටම ඉක්විටි ග්‍රෝ කරගෙන තියෙන්නේ. එතකොට ලයබිලිටිස් තමයි අන්න අපිට පේනවාද මෙතන මැසිව් විදියට ලයබිලිටිස් වැඩි කරගෙන තියෙනවා. එතකොට අපි මේ වගේ වෙලාවක පොඩ්ඩක් මේක සාමාන්‍ය ඉන්ඩෙප්ත් ඇනලිස් කරලා බලන්න ඕන මේවා බිස්නස් එකට ඉෆෙක්ට් එකක් වෙනවද නැද්ද කියලා. නමුත් අපි දන්නවා දැන් චෙවරන් ලුබ්‍රිකන් කියන්නේ ලංකාවේ විතරක්ම හෝල් වෙන බිස්නස් එකක් නෙවෙයි වර්ල්ඩ් වයිඩ් යන එකක්. එතකොට ඒක එහෙමත් පොඩ්ඩක් කන්සිඩර් කරන්න ඕන. අපි රේෂියෝ පොඩ්ඩක් බලමු. මෙතන ඩෙබ් ටු ඉක්විටි ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් 21 22 අවුරුදු වල ටිකක් වැඩි වෙලා කියලා ඇවරේජ් රේන්ජ් එකෙන්. සාමාන්‍යයෙන් ඩෙබ් ටු ඉක්විටි අපි බලන්නේ හරියට මැනේජ් වෙනවද කියලා. නමුත් ඇවරේජ් රේන්ජ් එකට හුඟක් උඩින් මේක තියෙන්නේ. මේ රේන්ජ් එක හෙල්ති කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඩෙබ් ටු ඉක්විටි එකත් එක්කම එෆිෂියන්සි එකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් 20 22 අවුරුදු වල එෆිෂියන්සි එක එහෙම ටිකක් අඩු වෙලා. එතකොට අපි ටිකක් මේක ඉන්ඩෙප්ත් ඇනලයිස් කරන්න ඕන මේවා බිස්නස් එකට ඉම්පැක්ට් එකක් වෙනවද කියලා. සාමාන්‍යයෙන් ලුබ්‍රිකන්ට් එකේම නෙමෙයි චෙවරන්ට් ලගේ විතරක්ම නෙමෙයි අනිත් ඒවා වගේ මේ විදිහටම බලන්න ඕන. මොකද ඩෙප්ට් වැඩි කරගෙන එෆිෂියන්සි එක අඩු වුණොත් ඒක ටිකක් ඇත්තට හොඳම දෙයක් කියලා ගන්නත් බෑ අපිට. නමුත් එහෙම දෙයක් තියෙනවා. ඊට පස්සේ අපි බාසල් එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් බාසල් එකත් ටිකක් අඩු වෙලා. එතකොට මේ වගේ සාමාන්‍යයෙන් බිස්නස් එකක් ගත්තාම මේ වගේ විදිහට බැලුවොත් අපිට ටිකක් හිතා ගන්න පුළුවන් මේක රිස්ක් පැත්තට ටික ටික යනවා කියලා. නමුත් අපි කලින් කතා කරා වගේ චෙවරන් රුබිකන්ට් එක සාමාන්‍යයෙන් වර්ල්ඩ් වයිඩ් යන බිස්නස් එකක්. එතකොට මේක ටිකක් අපිට හිතා ගන්න පුළුවන් එච්චරටම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. නමුත් මේ ටිකෙන් විතරක් ගන්න බෑ. තව ඉන්ඩෙප්ත් ඔයාලා ඇනලයිස් කරන්න ඕන මේක. අපි කරන්ට් රේෂියෝ එක බැලුවොත් චෙවරන්ට් ලගේ සාමාන්‍යයෙන් එකට උඩින් තියාගෙන ඉන්නවා කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේක ඕවර් අර උඩින් බලපුවාම හොඳයි කියලා අපිට ගන්න පුළුවන්. මේක තව ඇතුළට ඔයාලා ඉන්ඩෙප්ත් ඇනලයිස් කරන්න අපි සාමාන්‍යයෙන් ඕවරෝල් ඇනලිස් එකක් මේක කරන්නේ. එතකොට නෙට් ඇසට් වැලියු එක ගත්තොත් 17 නම් 20 වෙනකන් රුපියල් 10කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා මේ වෙද්දි ලොකු growth එකක් වෙලා තියෙනවා නෙට් ඇසට් වැලියු එකේ. අපි ඉන්ටර්නල් රිපෝට් එක බලද්දී එහෙම තමයි දැක්කේ. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 6ක එක අවුරුද්දකින් වැඩි කරගෙන මෙතන අපි බලමු cash flow එකට ගිහිල්ලා cash flow එකේ operating activities අපි බලාගෙන આવොත් සාමාන්‍යයෙන් positive පැත්තටම යනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙතන එක පොඩි මයිනස් සයින් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්වෙස්ටින්ග් ගත්තොත් ඒකත් සාමාන්‍යයෙන් ඕවරෝල් එක ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මයිනස් පැත්තට grow වෙනවා. ඒක ටිකක් හොඳයි කියලා ගන්න පුළුවන්. මෙතනත් හොඳයි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ෆයිනෑන්සින් ගත්තොත් අපි දන්නවා අපි ඉන්ටර්නල් රිපෝට් එකෙන් දැක්කා වගේ හුඟක් වෙලාවට මෙයාලගේ තියෙන්නේ ඩිවිඩන්ඩ්ස් දීපුවා. එතකොට ඒක ෂෙයාර් හෝල්ඩර්ට හොඳයි කියලා අපිට ගන්න පුළුවන්. නෙට් කෑෂ් එකක් බැලුවොත් අපිට ඕවරෝල් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය අවුරුදු 6කින් 4කම පොසිටිව් පැත්තට තමයි තියෙන්නේ. පොසිටිව් පැත්තට ග්‍රෝ වෙන පැත්තට තමයි තියෙන්නේ. එතකොට ඔයාලා තව අවුරුදු 4ක 5ක වගේ දාගත්තොත් 10 ඉයර් සමරියක්ම එහෙමම හදා ගන්න පුළුවන්. කැපෙක්ස් එක දීලා තියෙනවා කෙලින්ම චෙවරන්ට් ලගේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් කැපෙක්ස් එක අපිට ගෙස් කරන්න බැරි විදිහටම ටිකක් එහා මෙහා වෙනවා. හැබැයි අපි ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක බැලුවොත් ඉන්ට්‍රින්සික් වැලියු එකට වඩා මාකට් කැපිටලයිසේෂන් එක හුඟක් වැඩි කියලා තමයි තියෙන්නේ. එතකොට ට්‍රේඩින් වෙන ප්‍රයිස් එක රුපියල් 104යි. ෂෙයාර්ස් ගන්න මෙච්චර තියෙනවා. මාකට් කැප් එක එතනින් මේක එනවා. එතකොට ඉන්ට්‍රින්සික් වැලියු එක අපිට බලා ගන්න පුළුවන් 50% කිනුත් සේෆ්ටි මාජින් එකක් තියලා ඩිස්කවුන්ට් කරලත් අපිට එන්නේ හුඟක් අඩු ඉන්ට්‍රින්සික් වැලියු එකක් මාකට් කැපිටලයිසේෂන් එකට සාපේක්ෂව. ඔයාලා කෑෂ් ෆ්ලෝ ඇනලිසිස් එක තව අවුරුදු 10කට විතර හදලා බලන්න. හදලා බලලා ඉන්ට්‍රින්සික් වැලියු එකට කොහොමද මාකට් කැපිටලයිසේෂන් එකත් එක්ක තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඔයාලට වෙනම ඉන්ට්‍රින්සික් වැලියු එකට කෑෂ් ෆ්ලෝ වැලියුේෂන් එකට සෙෂන් එකක් දීලා තියෙනවා. අනිවාර්යෙන් ඒ සෙෂන් එක බලන්න. මොකද අපිට සාමාන්‍යයෙන් යාඩි 20ක් 30ක් විතර යනවා මේක හරියට ඔයාලට තේරුම් ගන්න. ඔයාලට ඒක හරි ස්ට්‍රැටජිකලි හදලා දීලා තියෙනවා. අනිවාර්යෙන් මේක බලන්න. එතකොට අපිට මේකට අනුව ගත්තාම සාමාන්‍යයෙන් ටිකක් ඕවර් වැලියු කියලා තමයි ගන්න පුළුවන්. ටිකක්ම නෙවෙයි හයිලි ඕවර් වැලියු කියලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් බෙන්ජමින් ග්‍රැහම්ගේ ප්‍රිසෙප්ෂන් එකෙන් බලමු
චෝරන්ටල් බිරිගන්නලගේ ඇවරේජ් වැලියු එක කොච්චරක් විතර වෙනවද කියලා. එතකොට අපි ගන්නෙ මොකද්ද? net asset value එකයි බෙන්ජමින් ග්‍රැහම් කියනා වගේ ඇවරේජ් EPS එක. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් ඇත්තටම සාමාන්‍ය රුපියල් 10ක ඉඳ range එකක් තමයි අපිට ගන්න පුළුවන්. දැන් මේ හරිය ගත්තාම අපිට රුපියල් 10ක් තමයි ගන්න පුළුවන්. එතකොට 35යි සාමාන්‍ය රුපියල් 45ක විතර range එකක් ගන්න පුළුවන්. එතකොට දැන් ට්‍රේඩ් වෙන price එක රුපියල් 104යි. එතකොට සාමාන්‍ය බෙන්ජමින් ග්‍රැහම්ගේ perception එකෙන් ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් මේක ඕවර්වැලියුඩ් වෙලා තියෙන වෙලාවක් කියලා. අපි කලින් කතා කළා වගේ චෙවරන් ලුබ්‍රිකන්ට් එක ඕල් ජෙනරේෂන් එකේ ඉන්වෙස්ටර්ස්ට ලොකු රිටර්න් එකක් දීපු එකක්. ඒකෙන් මම අදහස් කරන්නේ චෙවරන් ලුබ්‍රිකන්ට් එක grow වෙලා තියෙන්නේ මේ අලුත් ජෙනරේෂන් එකේ නෙවෙයි කලින් ජෙනරේෂන් එකේ. එතකොට ඔයාලා පොඩ්ඩක් try කරන්න අපේ වෙනම ප්‍රීමියම් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කෝස් එකක් විදියට හදලා ඒකත් එක්ක join වෙලා මේ මොහොතේ මොනවාද high growth වෙන business කියලා select කරගන්න. මොකද එහෙම වුණොත් ඔයාලට මේ old generation එකේ investors-ට වගේ ලොකු return වලට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලා 1 million දැම්මොත් සාමාන්‍යයෙන් 10 million වලට වඩා ලොකු return එකක් දීපු business එකක් තමයි චෝරන් රුබිකන්ලා කියන්නේ. ඔයාලා මේ analysis chart එක download කරගන්න monthly analysis poll වෙන් data analysis bank එකේ තියෙන ඔක්කොම අපි කතා කරපු link පහලින් දාලා තියෙනවා. එතකොට පෙබරවාරි month එකට තමයි මේක මම add කරන්නේ. ඔයාලා එතනින් download කරගන්න. ඊට අමතරව public whatsapp group එකට join වෙන්න. එහෙම වුණොත් ඔයාලට මේ session එකක් අපි update කරවුවම ඒක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. ඒක හරිම ලේසි. අපි ඊළඟ session එකෙන් හම්බ වෙමු. අපි ඊළඟ මාසෙ මේ වගේම business එක, finance එකයි, non finance එකයි analysis එකක් කරලා මොනවද දැනගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් කියලා කතා කරමු.